ಜನಾಧಿಪತಿ ಮರಣೆಯ ದಿದಹಾಸ್ ವಿಸಿಹತರ දෙදහස් විසිහතර ජනාධිපති වරණය මෙන්න දැන් ලැබුණු තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක්. මෙය තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් විදිහට තමයි වාර්තා වන්නේ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ. ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර් දිසානායක ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 5480 කගයක් වෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 137.89 කගයක්. ඒ වගේම සමගි ජනබල වේගයේ සජිත් ප්‍රේමදාස ලබා ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද 4537ක්. එය 131.37 කගයක් විදිහට තමයි අපට දැක්වෙන්නේ. ඒ වගේම සුවාදීන ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 3630ක්. එය 25.1 කගයක් ලෙස තමයි දැක්වෙන්නේ. ඒ වගේම පී අරියනේතිරන් ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 431ක්. එය 102.98 කගයක් ලෙස තමයි දැක්වෙන්නේ. නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් ලබා ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද 129ක්. එය ප්‍රතිශතයක් ලෙස 0.89 කගයක් වෙනවා. ඒ අනුව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තැපල් ඡන්ද වළංගු ඡන්ද සංඛ්‍යාව 14463ක්. එයින් ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 317ක් ලෙස තමයි දැක්වෙන්නේ. ඒ අනුව ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව ඡන්ද 14780ක්. ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 14964ක් ලෙස තමයි වාර්තා වන්නේ. තැපල් ඡන්ද ප්‍රතිපලයේ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ ඒ අනුව ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා 137.89 කගයක් රඳවා තබා ගනිමින් 5480ක ඡන්ද වාර්තාවක් තබා ගනිමින් ජයග්‍රහණය කර තිබෙනවා. එයයි ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ තැපල් ඡන්ද ප්‍රතිපලය. ජනාධිපතිවරණය 2024 තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක් වාර්තා වෙනවා. ඒ ඡන්ද ප්‍රතිඵලයේ වාර්තා වන්නේ ගාල්ල දිස්ත්‍රික්කෙන් තැපැල් ඡන්ද ප්‍රතිඵලයක් ලෙස. ඒ අනුව තැපැල් ඡන්ද ප්‍රතිඵලය ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර් දිසානායක මහතා ලබා ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද 25892ක්. එය 164.5 කගයක් වෙනවා. ඒ වගේම සුවාදීන ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ලබා ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද 7226ක්. එය 118ක ප්‍රතිශතයක් ලෙස තමයි අපට දැක්වෙන්නේ. ඒ වගේම සමගි ජනබල වේගයේ සජිත් ප්‍රේමදාස මහතා ලබා ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද 5338ක්. එය 113.3 කගයක් ලෙස තමයි දැක්වෙන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා ලබා ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද 863ක්. එය 102.15 කගයක් ලෙස තමයි දැක්වෙන්නේ. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ තැපල් ඡන්ද ප්‍රතිඵලය වළංගු ඡන්ද සංඛ්‍යාව 40140ක්. ඒ අතුරින් ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 927ක් ලෙස දැක්වෙනවා. ඒ වගේම ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 41067ක්. ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 41437ක්. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ වැඩි මනාප සංඛ්‍යාවක් ලබා ගනිමින් විශේෂයෙන්ම 164.5 කගයක් 25892ක ඡන්දයක් ලබා ගනිමින් අනුර කුමාර් දිසානායක මහතා ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ජයග්‍රහණය කර තිබෙනවා. 2024 ජනාධිපතිවරණයේ මෙන්න දැන් ලැබුණු තවත් තැපැල් ඡන්ද ප්‍රතිඵලයක්. මෙම තැපැල් ඡන්ද ප්‍රතිඵලයේ වාර්තා වන්නේ මොනරාගල දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 14050ක් වෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 158.57 කගයක් ලෙස තමයි දැක්වෙන්නේ. සමගි ජනබල වේගයේ ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ලබා ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද 5773ක්. එය 123.90 කගයක් ලෙස තමයි දැක්වෙන්නේ. ඒ වගේම සුවාදීන ජනාධිපති ධූර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා ලබා ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද 3401ක්. එය ප්‍රතිශතයක් ලෙස 114.18 කගයක් ලෙස තමයි දැක්වෙන්නේ. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් නාමල් රාජපක්ෂ මහතා ලබා ඇති ඡන්ද සංඛ්‍යාව ඡන්ද 470ක්. එය 101.96 කගයක් ලෙස තමයි දැක්වෙන්නේ. ඒ වගේම මොනරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය වෙනුවෙන් වළංගු මනාප සංඛ්‍යාව 23989ක්. ඒ අතුරින් ප්‍රතික්ෂේපිත ඡන්ද සංඛ්‍යාව 555යි. ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව 24544ක් ලෙස තමයි දැක්වෙන්නේ. ඒ අනුව මොනරාගල දිස්ත්‍රික්කයේ ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 24797ක් ලෙස දැක්වෙනවා. ඒ අතුරින් එතකොට ජාතික ජනබල වේගයේ නායක අනුර කුමාර් දිසානායක මහතා ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 14050ක්. මොනරාගල දිස්ත්‍රික්කයේ 158.57ක අගයක් රඳවා තබා ගනිමින් මොනරාගල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්දය ජයග්‍රහණය කර තිබෙනවා. තවත් ඡන්ද ප්‍රතිඵලයක් වෙනුවෙන් ඔබ යොමු කරන්න සූදානම්. රැඳී සිටින්න
VFM 107 YouTube නාලිකාව සමග සජීවීව සම්බන්ධ වෙන්න කියලා අපි ආරාධනා කරනවා. ජනාධිපති වරණය 2024.